අද අපි පටන්ගන්න යන්නේ යාලගේ ෆේසින් චෙන්ජර් සහ ග්‍රේට් ලංකා කියන පාඩමේ අබියෝගෝයට මුහුණදීම සහ ශ්‍රේෂ්ට ්‍රී ලංකාව කියන පාඩමේ ඊළඟ පිටුටිකේ වැඩටික වර කරන්න ඔක්කොටම කලින් ලඩ අන්තිම දවස තෝරපු ප් වල පිටුවංග පහළවේ වාලට මත ඇති ジェෙන්ඩර්ස් නන්ස් ජන්ඩස් නාම පදවල ලිංගබේදය කියන පාඩම පහලස්සනි පිටුවී වගුවට උඩින් මෙ මේ වගේ වචන දෙකක් තිෙබුණා එකක් තමයි නෙවිය නෙත්තන් නෙෆූ අනිත් එක නීස් නෙෆ සහ නස් කියලා වචන දෙකක් තිබුණු ආලා අයිත් බැලුවොත් හරියටම පිටුවංග පාලවේ වගුව ටඩින් NE phE නෙිය සහ නැතන් නෙවූIECEE නීස් කියල වචන දෙකක් තිබුණ එතකොට දරුව මේක තේරුම් දෙක වෙන්නවාන නෙවියූ කියන්න බෑනා නෙවවු කියන්න බෑන නීස් කියන්න ලේලි ඔයක තේරුමක්. නෙවවු කියන්න බෑන නීස් කියන්න ලේලි ඔයක තේරුමක් තවත් තේරුමක් තියනෝ නෙවියු කියනෝ නැතන් නෙවවු කියනෝ මස්සිනාගේ එහෙමනැත්නම් සහෝදරයාගේ හෝ සහෝදරියගේ පුතා. මස්සිනාගේ එහෙමනැත්නම් සහෝදරයාගේ හෝ සහෝදරීගේ පුතාටත් කියනෝ නෙවවු කියලා එවගේම නීස් කියනෝ ලේලි ලේලිටත් නීස් කියනෝ නැවව් බෑනයි වගේ නස් ලේලි ඉඩ අමතරව නෑනටත් කියනෝ නස් කියලා ඒගේ අපේ නෑනගේ පුතා හෝ දුව ඒගේ සහෝදරයාග හෝ සහෝදරේක දුව නස් නෙවව් කියන්නේ සහෝදරයාගේ හෝ සහෝදරයගේ පුතා එහම නැත්තම් මස්සිනාග පුතා නෙවවූ කියන්නේ නෑනගේ නෑනගේ දුව හෙමත්නැත් සහෝදරයගේ ෝ සහෝදරයගේ දුව ඔයිදක ලිය කරගන්න න I am going start from 15 උ්ක පිටුවන්ග පහලවේොරි පිටුවන්ග දහසේ ඒ තියන තවත් බේසි ග්‍රම පාට් එකක් මුලික ග්‍රම කොටසක් වයක් කරණ කොටසක් ඉවර කරන්න ඇ සූදානම ි N inරෙක් ප එමනැත්තා ඩරෙක් speechච ඉරෙක්ස් පච. ප්‍රකෘතිකතනය සහ විකෘතිකතනය. ඩිරෙක් පීච් N ඉඩරෙක්ස් ප ප්‍රකෘතිකතනය සසාහ විකෘතිකතනය. ඔය දරුවන්ඩ මතක ඇති. ගරේට් ටෙන්වල් අපි ධාරානි පාත්ත විශාල්ල දෙවැන්ත පාඩමක්කරාඩරෙක් පච Nන් ඉරෙක් ප කියලා ප්‍රකෘතිකතනය සහ විකෘතිකතනය මතක්කරගන්න. සාමාන්‍යයෙන් ලියල තියන වා කියක ඩිරෙක්ස්පීච අඳුන ගන්න ලේසි ඉන්වඩ්කමස් තියනවා. ඩිරෙක්ස්පීච් අඳන ගන්න ලේසි ඉන්වර්ඩ් මස් තියනවා. ඉන්වඩ්කමස් අයින් කල්ල ලි්වාහම තමයි අපඒකට ඉන්ඩිරෙක්ස් පච් කියලා කියන්නේ. එතකොට අපි බලමුූ ආලගේ යුනිට සහ්‍රීවලට අදාලව මොකද මේ ඩිෙක්ස් පියච්ඇන් ඉරෙක්ස් පීච් කොටෙෙන් ගන්නන්නේ ගැන ගන්න තියන්න කියලා. සිිම්පල් පාස්න්ඇන් ප්‍රස පෆෙක්ටෙන්න්ස් කියෙල් තමයි පාඩම තියෙන්නේ. සිල් පස් පක් හඳට හඉන්න දරුවෝ සාමාන්‍ය සිිම්පල් පාස්ටෙන්න්ස් කියල කියන්නේ සාමාන්‍ය සිිම්පල් පාස්ටන්ස් කියල කියන්නේ සරල අතීත කාලය එමන ඇත්නම් අපි සාමාන්‍යෙන් කියන අතීත කාලය මොනොහරි සිද්ධ වෙච්ච දෙයක් ගැන කියන්න යොදන්නේ අපි අතීත කාලයනේ එහනම් සිිම්පල් පස්ටෙන්න්ස් කියන්න අතීත කාලය මෙන්න මේ අතීත කාලයට සම්බන්ධ හමත් නැත්නම් පාස්ටන්ස් එකට අදාල ඩිරෙක් පීච්වායක් දුන්නොත් එක ඉන්ඩෙක් පීච කරන හැට මයි ගන ගන්න යන්නේ හොඳට මතක තියාගන්න දලපුතාලා දෙදස් දහනමේ ඕෝලවල් පේපරක සකන් පේරගේ මගේ මතගේ හරිනම් දොලොස්වැනි හෝ දහතුන්වෙනි ප්‍රශ්නයයක් ආවේ ඩිරෙක්න් ඉරෙක්ස් පීච් පලින් ඒක නිසා ඒවා හැල්ලුවට ගන්න පා හිතඩරගෙන. රන්ත නත 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 නවත හලා නවත නැවත බලලා තේරුම් ගන්න මම නොතේරණ විදිරනෙේ තේර ාාවෙන් මේ තෝරන්ය එහු ගන්දීමම හගනිදීම ගොඩක් වැදගත් වෙනවා සිිම්පල් පාස්ටන්ස් කියන අතීත කාලය ඔන්න හිතන්න හිසෙඩ ඔහු කිව්වා අයි ඒ ්‍රස් මම බත්කෑවා අයිඒත් ්‍රයිස් මම බත්කෑවා එතකොට හිසෙඩ් ඔහු කිව්වා ඔහුගේ වචනටි තමයි ඉවර්ඩේ මස් ඇතුළ දීල තියන්නේෙ හයි ඒ රයිස්් මමබත් කෑවා.කොට මේක ඇතුළෙ තියන පාස්ටෙන්න්ස් වර්් එක තමයි මේ ඇතුළ තියන පාස්ටෙන්න්ස් වර්බ් එක තමයි, ඩියරෙක්ස් පීච්ක ඇතුළ තියන අතීතකාල ක්‍රියාපදේ තමයිඒ කෑවාATE8 කියන්න කෑවා එහන දෙ අපි ගනගන්න ලෑස්වෙන්න දරුව. අපිට දීලතියන ඩිරෙක්ස්පී් සෙන්ටන් එකේ ඒ යැනම ඉන්වර්ඩඩ්කමමාස් සහිත කොටස්සේ අපිට දීලතියන ඩිරෙක්ස්පීට් සන්ටන් එකේ පාස්ටන්ස්ර් එකක් තිබුුණොත් පාස්ටෙන්න්ර් එකක් තිබුුණොත් අපිට දීලතියන ඩිරෙක්ස්පී් සන්ටන් එකේ අපිට දීලතියන රිජුකතනයේවාකේ අපිට දීලතිය වාගේේ ඉන්වර්ඩඩ් මස්ස තුළේ පාස්ටන්ස්වර්් එකක් තිබුුණොත් අතීත කාල ක්‍රියාපදයක් තිබුණොත් ඒක ඉන්වර්ඩේ මස් අයින් කල්ල ලියනකොට. සරලවකිව්ොත් ඉන්ඩරෙක් පීච් වඩ රනොකට විකෘතිකත්තනයට හරවනකොට වෙනස් කරලා කියනකොට රිපෝටෙඩ් ස්පීච් එකට හරුවනකොට කරනදේ. මතක් කරගමු ඩරෙක් පච්වාක්යක් ඉන්රෙක් පච් වඩ හරනකොට මුලින්ම කරන්නේ මේ‍රමායකට කලින් තියෙනෙ ක එහෙම්ම ලියනවා ඊඩ පස්ස කමායයිකයි ඉන්වර්ඩඩ් මාස්සු අයින් කරනෝ ඒවෙනුවට දැඩ්දානෝ මතක් කරගන්න අමතකයි නම් ඉස්සෙල්ලම කරන්න දරුව කමායකට කලින් තියෙන ගේම් මලි්වා හසේ ඊට පස්සෙ කමායිඉන්වඩ්කමාස්සු අයින් කර අපි දැම්ම දැ හිසේඩ ඕලට මතක ඇති මතකනැත්තම් අමතක් කරනවා මේ ඉන්වර්ඩෙඩ් මාස්ස තුළෙ පටන්ගන්න තැන අයිහිටියොත් මේක ඉන්ඩරෙක්ස් පීචවට හරවුණනකොට එක්කෝ අයිවෙනුවට හින් දන්න න හෙමනැත්තං අයි වෙනුවට ී යොදන්න ඕන නත්තං අයි වෙනුවට අයි යදන්නත් පුළුවන්. පැහැදිලි කරන්නම් අවධානය සිරසි අත්්‍යයාගන්න ඩිරෙක්ස්පීච් වාකයක ආරම්භක ස්ථානය කැනම ඉන්වර්ඩෙට්ක මස් වලට පස්සෙ මුලින්ම අයිතිබුණොත්. ඒ අයි වෙනුවට එක්කෝ හීෙන් ඕන එහෙමනැත්තං ශීෙන් ඕන එහෙමනැත්තං අයි එෙන්න්න ඕන. එකත තේරුම් කරගන්න මෙහෙමයි අමතකයි නම් අතක් කිරීමක් මේ. අපට දීලතියන වා්‍යය මුලෙයිඉන්නේ හී කියන වචනනම් අපිට දීලතියන සෙන්ඩන්සකේ මුලෙයිඉන්න හීනම් අපට දීලතියන වාක්්‍ය මුලෙයිඉන්න හීනම් මෙතනඉන්න අයිනං අයි වෙනුවට හි අපට දීලතියන සෙන්න්ටෙන්න්සකේ මුලෙයිඉන්න ශීනං එහෙමනැත්තාං ගෑනු නමක් නම් අයි වෙනුවට ශී අපිට දීලතියන වාක්‍ය මුලයිඉන්නෙත් ஐනම්ඉවඩட்ක මාස්ස තුළලඉන්නේෙත් ஐනං අයි වෙනුවට අයි කිය පුදේමන්න්‍යවත කියන්නම්හිෙ8 අපි මේ ඉගනගන්න යන්නේ ඩක්ී් වායක එහෙමනැත්තම් ප්‍රකෘතිකතනයේ වාක්‍යයක ඉන්වර්ඩඩ්කමාස් සහිතවදී පුවා්‍යයක පාස්ටෙන්න්ස්ර්බ එකක් අතීතකාල ක්‍රියාපදයක් තිබුණොත් අතීතකාල ක්‍රියාපදයක් තිබුනොත් ඉන්ෙක් පීච් එකකට එහෙමනත්ම් රිපෝඩඩ්ස් ීච් එකට හෙමනෙත්දම් විකෘතිකතනයට හරවන හැටි. ඉස්සෙල්ලම කරන්නේ කමායිකට කලින් තියෙන වචනටික එහෙම්මලි්වා හිසෙඩ් හස් එහෙමලිවා ඉට කමමායිකයි ඉන්වර්ඩෙඩ් මස්සු අයින් කරා එ වෙනුවට දැදදම්මා. කමයික ඉන්වර්ඩ් මමාස්සු අයින්කරා එ වුවට දැද්දම්ම. ඊළඟට ඉන්වර්ඩෙඩ් මාසතුළේ අයිහිටියයොත් අයිවෙනුවට එක්කෝ හී යොදන්න ඕන අයිවෙනුවට එක්කු ශී යොදන්න ඕන අයි වෙනුවට එක්කෝ අයි යොදන්න ඕන. එක තීරණය කන්න හැටිමක් මේ අවසාන වතාවට කියල දෙන්නේ. මේ ඉන්වර්ඩට්ක මාස්ස තුළෙ අයිහිටියොත් අපි බලන වාක්‍ය මුලෙ ඉන්න කෙනා. වාක්‍ය මුලෙඉන්නේ හී කියන වචනය හෝ පිරිමිනමක් නංරවී, සමන්, රුවන්,ෆාද ඔයි වගේ, කියී කියන වචනේම හෝ පිරිමි නමක් තිබුණොත් වාක්්‍ය මුල අයිවෙනුවට හිී. ඒවගේම වාක්්‍ය මුල තියෙනෙ ශී කියනවචනය රේනුකා නිලන්ති ඔයි වගේ ගැහැනු නමක් මද ඒවගේ කාන්තාවක්්‍ය නමක් හෝ ශීනං අයිවෙනුවට ශී. වාක්්‍ය මුල ඉන්නෙත් අයි නම් මෙතනීඉන්නෙත් අයි නම් අයි වෙනුවට අයිමයි. දැ එහෙනම් අපි හරිදේ තේරුන්ගම්මුදරුවෝ. අපිට දීල තියෙන වාකේ මුල ඉන්න හි නිසා අපි අයි වෙනුවට හදානෝ හි සෙ හොඳට හංඉන්න හොඳට බලන් ඉන්න හොඳට හිතට ගන්න ිරෙීචවායකස්ටෙන්න්ර් එකක් තිබුණොත් ඩික්ීවායක පස්ටර් එකක් තිබුණොත් ඒක ඉන්ඩරෙක් පීච වට හර වනකොට ඩිරෙී්වායක අතීතකාල ක්‍රියාපදයක් තිබුණොත් ඉන්ඩරෙක්ස් පච් වට හරවනකොට පාස් පර්ෆෙට් විය යුතුවයි කියලා නීතියක් තියනවා. පාස් පර්ෆෙක්් විය යුතුයි කියලා නීතියක් තියනෙනවා මම නැවත කිවොත් අපිට දීලතියනෙන ඩරෙක්ස්පීච් සෙන්ටන් එක ඉන්න පාස්ටන්ස්වර් එක නම් අපිට දීල තියෙනවාකේ ඉන්නේ අතීතකාල ක්‍රියාපදයක් නම් ඒක ඉන්ඩරෙක් පීච්වල්ට එහෙම නැත් නම් දරුවෝ රිපෝ් ස්පීච් එකට හරවනකොට මේ පස්ටන්ස්ර්බ් එක පස් පෆේර්් එකක් බවට පස් වනවා එතකොට මොකක්ද මේ පාස්ර්ෆෙක්් කියන්න කියන එක දැන් කියල දෙන්න යන්නේ දරුවෝහැ කියන වචනයට H හ කියන වචචනයට ඉංග්‍රීසි භාෂාව ක්‍රියාපදයයක් ප්‍රධනකොට තුනකට බදෙන බවමන් කිනුක් කිය දී ැතිනේ දැුක් කියල දෙන්නම් අමතකයින ග්‍රී භාෂාවය ක්‍රියාවක් ප්‍රධානකොටස් තුනයි Word of English can be divided into three main parts. ඉ්‍රී සි භාෂාව ක්‍රියාවක් ප්‍රධානකොටස් පහකට සමවෙන්න. ප්‍රධානකොටස් තුනකට බෙදෙනෝ ොටස් තුන තමයි.. වර් එකක් බෙදන කොටස් තුනෙෙන් තුන්වෙනිට කියන්නේ පස් පාඩිසිපල් කියලා. වර්් එකක් බෙදන කොටස් තුනෙන් තුන්වෙනිට කියන්නේ පාස් පාඩිසිපල් කියලා. උදාහරණයක් විදියට ගත්තොත් දරුවෝ ඊ කියල ක්‍රියාවක් තියෙනෝ. එක පාස්ටන්සකඒ පස් පාඩිසිපල් එක ඊන් මෙදන ප්‍රසට් කියලගත්තොත් මේක පාස්ට් කියල ගත්තොත් මේක පාස් පාඩිසිපල් කියල ගත්තොත්. ඊට කියල ක්‍රියාවක් තියෙනෝ. එයාගේ පාස්ටන්සක අතීත කාලයේ ඒත් පස් පාඩිසිපල් හෙවත් සිංහලෙන් කිවෝොත් අතීත කෘදන්තය ඊටන්. ගෝ කියල ක්‍රියාවක් තියනෝ ඒකෙ පාස්ටෙන්න්සක වෙන්ට් පාස් පාඩසිපල්ල එක ගෝන්. ඉස් කියල ක්‍රියාවක් තියනෝ ඒකෙ පාස්ටන්සකෝස් පාස් පාඩසිපල් එක BලBන් ඔය වගේ ඉංග්‍රීසි භාෂාවේ ඕනම ක්‍රියාව ප්‍රධාන කොඩස් තුනකට බෙදනෝ ොටස්කුණ තමයි ප්‍රසන් පාස් පස් පර්ස්පල් දෙමං ආයිත් පාඩමේ මුලට නොම් ඩික්ීචවායක ඩරෙක්ීච්යක පාස්ටන්වර්් එකක් දුන්නොත්.ඩරෙක්ීයක පස්තෙන්න්ස්වර්් එකක් දුන්නොත්. ඒ ඉන්රෙක්පීච්වට හරෝ නොට පස් පෆෙක්් වෙන්න ඕන. පා පර්ෆෙක්් කියන්නේ මෙන මේ හැත් කියන ක්‍රියාවට හැඩ් කියන වචනට, ක්‍රියාපදේක තුන්වෙනි කොටස වන පාස් පාඩසිපල් එකතු කරහම. මේ හැඩ්වලට ක්‍රියාපදේක තුන්වන කොටසවන පාස් පාඩිසිපල් එකතු කරහම යමක් නිර්මාණයවේද යමක් සැකසේද යමක් හැදයිද. ආන්නේ මුළු කොටසට කියන්නේ පස් පෆක්් කියලා. පස් පර්ෆෙක්ට කියන්නේ Hහඩ කියන වචනයට, Hහඩ කියන වචනට Hහ කියන වචනයට ක්‍රියාපදේක තුන්වන කොටසවන පස් පාඩ්සිපල් එක තුකරාට පස්සේ හදාගන්න කොටසට බිහිවෙන කොටසට ජනිත වෙන කොටසට නිර්මාණය වෙන කොටසට කියන්නේ පස් පර්ෆෙක්් කියලා. එනම් අපි බලනෝ අපිට දීල තියෙන ක්‍රියාව ඒ නේ මේ තියෙන්නේඒ ඒ වල පස් පඩ්සිපල් එක ඊටන්. ඒවල පස් පා පලක ඊන් එහන දැන් උත්තරේදාමු නියතපදේ හැඩ ඇතකට දරුවෝ තව දෙපාරක් තුම් පාරක්තෝරන්න අපිට දීල තියනන්සේ අපට දීලතියන ඩිරෙක්න්න්ස අපි තියන රිජුකතනය වාක්‍ය ප්‍රකෘතිකතනය වාකල් පටෙන්න්ස්වර්් එකක් තිබුණොත් අතීතකාල ක්‍රියාපදයක් තිබුුණොත් එක ඉන්ඩරෙක්ස් පීච්වලට හරවනකොට හැමනෙත් නම් විකෘතිකතනයට රිපෝර්ට් ස්පීච්වැට හරවනොකොට ඒ අතීතකාල ක්‍රියාපදේ පාස්ර්ෆෙට් බවට පත්වෙනෝ පස්ර්ෆෙක්ට් හදාගන්න නැතුවම බැරිී අනිවාර්ය වචන තමයි හැඩ් සමඟ දෙනලද ක්‍රියාවේ පස් පාඩස්පල් හැඩ් සමඟ දෙනලද ක්‍රියාවේ පස් පාඩිස්පල් දෙම්ම හම ඔන්න Perfect. I give make පාඩම පැහැදිලි වෙන්න කියපුදේ නැවත සනාත වෙන්න මං ලට තවත් උදාහන්න කිහිපයක් දෙන්නම් එකකින් දෙකකින් විතරක් පාඩම තේරුම් ගන්න බෑ ගොඩක්ම වැදගත් පාඩමක ඉන්න නිසා ටිකක්ක් කියල දෙන්නම් අවධන එඔොන් බලන්න අ ිෙයිෙන්්යාර සි පලවනි කොටස හරිලේසින දරු ඕන ඩෙක් පී ටස් එකක් ඉන්ඩරෙක්ස් ි් හරන්න කලින් මුලිම කරන්නේ කබායකට කලින් දීල තියෙන කොටසේ හැමලියනවා ිෙ ඉනාට කමමායක යින්වඩ් මස්සු යයි වෙනවා එවිනිට ද්ාන ක බැරි කෙනෙක් පන්තින ඊළඟට අපි බලනෝ අයි මං කලිනුත්කිව්වා ඉන්වඩට්ක මාස්සතුල අයිතිබුණොත් එකො හහිදාන්න පුළුවන් නැත්තන් ශ්‍රධාන්න පුළුවන් නැක්තං අයිත්මදාන්න පුළුවන්. වාක්‍ය මුලෙයින්නේ ශී නිසා අයි වෙනුවට ශී. ඔන්න දෙන් තමයි එරෙන තැන. වෙන් වෙන්ට් කියන්න ගියා. වෙන්ට් කියන්න ගියා අපි බලමු.්‍රස පස් පස් පාසිප. ගෝ කියන්න යනවා වෙන්ට් කියන්න ගියා පස් පාර්ටස් පල්ලක ගොන් එතකොටීෙද දීල තියන ඩිරෙක්ස් පීච්ක් පාස් තෙන්ස් තිබුණොත් දීල තියන ඩරෙක්ස් පීච්ක් පස්ටන්ස් තිබුණොත් එක ඉන්ඩරෙක්ස් පීච්ට හරවනකොට එක ඉන්ඩරෙක්ස් පීච්ට හරනකොට පස්ර්ෆෙක්නෝ පස්ර්ෆෙක්නෝ ර්ෙක්් හදාගන්න කොහොමද දරුවෝ නියත පදයක් තියනවා Hඩ හැඩ් කියලා මේක ඕන මේකට පස් පර්ෆෙක්්වල නියතයි අනිවාර්යයි ස්තිරවශයෙන්ම දයුතුයි හැඩ් සමඟ අපිට දීල තියෙන වෙන්ට් නේ මෙඉන්න වෙන්ට් වෙන්ට වල පස් පාට පළක හැ් ගෝන් දෙයා හැ්ගෝන් දෙයාෙහ ගෝන්ඩ දෙයා මෙන්න මේවාගේ එකක් ආවොත් අපි බලමු කරන හැට අහ අහ මුලම්ම කරන්නේ කමායකට කලින් තියෙනක එහෙම්ම ලිවා කමයිකයින් වඩඩ් මාසු අයින් කරා දැඩ්දැම්මා වාක්‍ය මුලෙ ඉන්න හීනං මේ අයිනං අයිවෙනුවට හිී. වාක්‍ය මුලෙඉන්න ශ්‍රීනම් මෙතන අයිනං අයිවෙනුවට ශී. මුල ඉන්නෙත් අයිනම් මෙතන ඉන්නෙත් අයිනම් අයි වෙනුවට අයි. දෙම්ප්‍රවේ සම්වෙන්න දරූ හොඳට හංඉන්න හැව් කියල ක්‍රියාප දෙයක් තියෙනවා. හැව්වල පාස්ටෙන්ස එක අතීත කාලයේ හැඩ්. පාස් පාර්ස්පල්ලකත් හැඩ් නැවත බලන්න දරුවා. හැව් කියලා ක්‍රියාප දෙයක් තියෙනවා හැව්වල පාස්ටන්ස එක අතීත කාලයක් හැඩ පස් පාර්සිපල් කියන එකත්හහැව බලමු I ඕලට මතකයි දැන් චුට්ට කිරිස්ස ලම පැහැදිලි කරා අපිට දීලතියන ඩිරෙක්ස්් සටන් එක අපිට දීලතින ඩිරෙක්ස් සටන් එක පස්ටන්වර්් එකක් තිබුණොත් ඒක ඉන්ඩරෙක්ස් පීච්වයට හරවනකොට පස් පර්ෆෙක්් වෙනවා පස් පර්ෆෙක්් වලදි නැත්තුවම බැරි වචන තමයි හැඩ පස්ර්ෆෙක්්වලදි නැතුවම වැරි වචන හැඩ මේ හැඩ පස් පර්ෆෙක්ට්වල නියත පදේ කලින් මං ඉගන්න පුූ එක්සම්පිල්ස් දෙකේ දුන්න වගේ මේ හැඩ් කියන්නේ මේ ජාතිය වාක්‍යවල්දි පස් ටන්ස් පස් පර්ෆෙක්් වෙනොකොට නියත පදේ අනිවාරයම තිබීුතු පදේ. ඊට පස්ස කරන්නේ අපිට දීලතියන්නේ හැඩ්න්නේේ ට දීල තිය පස්ටන්සක හැඩ්න්නේේ මෙ මේක තමයි දී යන පස්ටන්සික හැඩ් එයාගේ පාස් පාට් පෙල්ලක හොයා ගන්න හැඩ්වල පස් පාර්ට පලත් හැඩ එතකො අයිෙඩ්යි හඩ කා කියන රපඩ පච එහෙමන ඉඩරෙක්ස් ප් හැරහම අයි අයි හැ හයි හැ හැඩ්ඩකාවි කොහොමද කියලා නවත කිව්ව දීල තියෙන වාේ වර්බ් එක හැඩ් හඩ් කියන්න පාස් චෙන්න්ස් අතීත කාලයි. අපිට දීල තියන සෙන්න්ටන්සකේ පස් චන්ස් අතීත කාල ක්‍රියාවක් දුන්නොත් ඒක පාස් පර්ෆෙක්් වෙන් ඕන පස් පර්ෆෙක්වල් ද අනිවාරය වචන තමයි හැඩ් මේක නියත පදයක් පාස් පර්ෆෙක්් කොතනද එතන තියෙන මුල්ම වචනය අනිවාරය වචනය හැඩ එයාට පාස් පාඩිසිපල් එකතු කරන්න ඕන. එතකොට මේ පලවෙනි හැඩ් මයි මේ හැඩ් නියත පදේ. දෙවනි හැඩ් අපිට දේ යෙන හැඩ්න්නේ. කිය පට මෙ මේක තමයි දීලා තියන්නේ පාස්ටන් එක එයාගේ පස් පාටලක තමයි හැඩ එතකොට තවදාරණ දෙක් කියල දෙන්නම්දද හරිමලේසි කමායකට කලින් තියෙනගෙහෙම්ම ලි්වා දේසෙ කමායක ඉන්වර්ඩට් කමස්සුවයින් කරා දැ දේසෙ ව නීතිය මතක් කර ගම්මු ඩෙීවා මුල ෙක්ීක ඉන්වර්ඩ් මමාස්ස තුළේ ඩිෙක්ීක්ක ඉවර්ඩ් මස්සතුළේ රෙක්ී්ක්යක ඉන්වර්ඩ මාසතුළේ ීති වුුණොත් දේවිය යුතුවයි කියලා නීතියක් තියනවා ඕොනදේ වර් කියයන්නේ හිටියා අපි චුට්ටක් ලියල බලමු වර්යන්න හිටියාර් කියන්න හිටියා්‍රස පස් පස් පාසිපල් ආ කියයන්න ඉන්නවා ආවල පස්ටන්සක වර් හිටියා පස් ප පල ආ කියන්න ඉන්නවා ආවල පස්ටන්සක වර් හිටියා පා ප බී ලියන්බන් එතකොට දේෙද දේ මතක් කරගන්න දීල තියනවායේ දීල තියන ඩිරෙක්ස් පීච්ක් පාස්ටෙන්න්ස් හිටියයොත් දීල තියන ඩරෙක්ස් පීච්ක්ගේ පාස්තන් සිටියයොත් ඒ එක ඉන්ඩරෙක්ස් පීච් වලට හැර වෙනකොට පාස් පෆෙක්නෝ පාස් පර්ෆෙක්් වල නියත පදේ හැඩවලවල පස් පාඩස්වෙලක බීන් දෙයා වෙනවයි කෙලාපි මුලින්ම ගනගත්තා මට අවුද්කටදයකට කලින් කිය දෙයා වෙනෝ දේ සෙට්දඩදේ හැඩබීන් දෙයා දේ සෙට්දඩදේ හැඩ්බීන් දෙයා හිටිය පස්ටන්ස් පස්ටන්ස් නම් පාස් පර්ෆෙක්් වෙනෝ පස් පර්ෆෙක්් වල නැතුවම බැරි වච්චනේ නියත පදේ තමයි හැඩ් මෙන්න හැට් දෙැම්ම වර්වල පස් පර්ට්ස් පලග බීන් මෙන බීන් දැම්ම හි දෙයාවී හිතුවයි කියලා නීතියක්ත් තියනවා එක නිසා දෙැම්ම අරනේ එතකොට දරුවා අපි දැන් ඉගන ගත්තේ ඩරෙක්ීට එක ඩරෙක්් සට එක ප්‍රකෘතිකතනයේ වාක පාස්ටෙන්න්වර්් එකක් තිබුණු අතීතකාල ක්‍රියාප දෙයක් තිබුණොත් එක ඉන්ඩරෙක් පීච් වට රනකොට පස් පර්ෆෙක්් වෙනවා පාස් පර්ෆෙක්් කියන්නේ හැඩ් සමඟ පස් පාට්සිපල් එකතු වෙනවා තවත් එක පේවරක් ඉස්සර හට යන්න තියනවා ඇක්ටවිට එක නම් ක්ටිවිටක පටන් ගන්න නම් என்னப ஈளங்க பியவர அட தீலத்தியன செெஸ் அப்பிட தீலத்த பீ செகே තියන්නේ பிர பேஃபெட் நம் பிர பேஃபெென்ஸ் நம் කියன்ன அட தீலති செெஸ்கேන්නේ பிரஃபெக்ெ நம்ட தீலති செஸ்ேන්නේ பிர பேஃபெ டென் நம் පර්ෆෙක්්ෙන්න් කියන්න දරුවෝහැස් කියන වචනෙත් එක්ක හෝ HE හැව් කියන වචනෙත් එක්ක ක්‍රියාපදයක පාස්ට් පාඩසිපල්ලකක්ය දුවහම ක්‍රියාපදයක පාස් පාඩසිපල්ලකක්ය දුවහම ඒ මුළු කොටසටම කියන්න ප්‍රසන් පර්ෆෙක්්ටෙන්න්ස් කියලා යම් වාක්යක් ප්‍රසන් පර්ෆෙක්් වෙන්න නම් ඒ වා හැ එක්ක හරි හැව්ුව එක්ක හරි පස් පාර්ඩිස්පල් සිටිය තුමයි. මේ දරුවන්ට දැම් පස්පාර්සිබල් කියනෙක් ගැන සැකයක් තියෙන්න්න බෑ. එක් කියෙනෙකුට හරි සැකයක් තිෙන නමං අවසාන වතාවටත් කියන. ඉංග්‍රීසි භාෂාවේ ඕනම ක්‍රියාවක් ප්‍රධානකොටස් වනකට බෙදෙනො. ප්‍රස පාස් පස් පාර්සිපල්්‍රස පස් ප පර්. ව එකක් බෙදන වර්බ් එකක් බෙදනර්බ් එකක් බෙදන කොටස් තුනෙන් කොටස් තුනෙන් තුන්වැනි කොටසට කියන්නේ පස් පර්ස්බල් කියලා ප්‍රසන් පස් පස් පර්ටස්බල් එත කොට දරුවෝ ප්‍රසන් පර්ෆෙක්ටන්ස් කියලා කියන්නේ හැස් එ හරි හැව් එක් එක හරි හැස් හරි හැව්ක් එක හරි පස් පාර්ට් සිපල් තිබුණොත් එක ප්‍රසන් පර්ෆෙක්්ටන්ස් හැස් එක හරි හැව් එකක් හරි පස් පාටිසිපල් තිබුණොත් එක ප්‍රසන් පෙක්්ටන් අන්නේ පස පෆෙක්්ටවාකයක් අන්නන්නේ පසන්ෆෙක්ටන්ස් වලින්දපු ඩිරක්ස්පීට් සට එකක්. ඉන්ඩරෙක්ස්පීච්වලට හරවන හැටි දෙම්මක් කියල දෙන්න න්න. බලන්න හිසෙ අයිහැවුග ර. දරුවන්ට බොම පැහැදිලිව පේයනෝ මංකිව ප්‍රසන් පර්ෆෙක් නම් හැෑස්ෙක් හරි හැව් එක්ක හරි පස් පාඩ්ස් බල්ල ඉන්නවා කියලා මෙන්න දරවා හැව් සමඟ පස් පාර්ඩස් බලිනො කුක් කියන එක්කෙනාගේ කුක් කියන එක්කනගේ පස් පාර්ටස් බල්ලක තමයි කුගඩි කියන්නේ.හුග. අපි දෙැම් බලමු අපිට දී තියන ඩිරෙක්ස් පීට් සෙන්ටන්සහක ප්‍රසන්ෆෙක්් හිටියෝොත්. අපිට දීලතියන ිරක්ස් පීට් සටන්ක ප්‍රසන් පර්ෆෙක් හිටියයොත් ඒක ඉන්ඩරෙක්ස්පීච් කන්න හැට පලවෙනි ක්‍රමය විදරුව දන්නෝ මුලින්ම කරන්නේ කමාකට කලින් තියනක හෙම්මලිවා කමා එක ඉන්වර්ඩ් මාස්සුවයින් කකරා දැඩ්දෙම්ම වාක්්‍ය මුලේ ඉන්න හි නිසායි වෙනුවටහි කලින් විදියමයිදරු අපිට දීල තියෙන ඩිරෙක්ස් ී් වාක්යේ පාස් ටෙන්න්ස් වර්් එකක් තුන්නත් පාස්ට සමවෙන් ේර්් එකක් දුන්නත් අපිට දීල තියෙන ඩිරෙක්ස්්ක්යේ පස්ටස්වර්් එකක් දුන්නත් ප්‍රසෆ්ර් එකක් දුන්නත්්‍රෆෙක්්වර්් එකක් දුන්නත් ඉරෙක්ස්් වෙනකොට පාස්ර්ෆෙක්් වියයු තුයි පස්ෆෙක් වී තුයි ආයිත් කියනවා අපිට දෙන ඩිරෙක්ී්යේ තියන ක්‍රියාව ටෙන්න්ස් ඒවත් අතීත කාල හෝ අපිට දීලතියන ඩිරෙක්ස්පීච්වාය ක්‍රියාව හැස් එක්ක හරි හැව්ුව පස් පාඩසිපල් හිටියොත් ඒ ඉන්ඩිෙක්ස් පීච්වට හරවනකොට පාස්පර්ෆෙට් විය යුතුයි අයිත්කිවොත් අපිට දීල තියන ඩිරෙක්ස්පීච්වාක්යේ අපිට දීල තියන ඩිරෙක්ස්පීච්වාක්යයේ අපට ද කියල තියෙන ඩිරෙක්ස් පි් වය ඉන්න වර්බ් එක ක්‍රියාව පස්ටන් අතීත කාල ක්‍රියාවක් හරික් ප පෙක් කියන්නේ හැ හරි හැ් එක්ක හරි පාස්පාටිසිපල් තියන ක්‍රියාවක් හරි තිබුණොත් ඒ දෙකේම ප්‍රතිඵලය පස්ර්ෆෙක්් පාස් පර්ෆෙක්් කියන්නේ හැඩ් සමඟ පාස්ාර්සිපල් හැඩ් සමග පස්ාර්ස්පල් අපි බලමු Heසෙ අ cookක් drive හිසිෙ හි ම් පාස් පර්ෆෙක්් පයි පස් පර්ෆෙක්් වල්ති නැතුවම බේරි වචන හැඩ් ඊඩ පස්ස කරන්න හැඩ්දාලා පස් පාඩිස්පලකදාන ඉතින් පුොතේ මේ දීල තිය වාෙත් කොහොමත් හැස් හැව් සමඟ පස් පාඩිස්පලන ඉන්න දැන් ආයිත් මේ පාස් පර්ඩිස්පල් මොක්දක්ෙ හිට හිතන්න පා කොහොම හැස් හැව පි පස්සර දෙන්න පස් පාඩිස්පල් තමයි කෙලින්ම්ම මේ දී තියන පස් පාඩිස්පලක හමියන් හුක් ඩරයිස්. සක ක්ල් වනිෙහනන් දෙවනි උදාහරණේ නැවත මම කියනෝ අපිට දීලතියන ඩිරෙක්ස් පී් න්ටන් එක අපිට දීලතියන ඩිරක්ස්පී් සන්ටන් එකේ පස් ටන්ස් වර්් එකක් හරි අතීත කාල ක්‍රියාපදයක් හරි පසන් පර්ෆෙක්් හැ එක හරි ඇෑවෙක් හරි පාස් පර්ටස්පල් තිබුණනොත් හරි ඒ දෙන්නම ඉන්ඩරෙක් පීච් කරනට පස් පර් ෙක් පස් පක් හැඩ් සමක පස් පාර්ඩස්පල් මෙන දරවා සකට් ක්සම් එක. හැ Dunන් work කමායකට කලින් තියෙන එක හැමලිවා mother කමායයින්වඩ් මාසු ඇයින් කර දැත්. අයි කියන්න මදයට මද කියන්න ගැහැනු කෙනෙක් ඒකනි සාහිවෙන වඩ. ක් කිවන හැසෙක්කා හැව එකක් හරි පස් පා හිටයොත්ේ ප්‍රැන් ප ෙක් කියල ති ප්‍රෙසන් පර්ෙක් පස් ෙක් නොට හරිම ලෙසිේ හැව් වෙන්ෙනවට හැඩ්දේ නො පස් පාර්ටස් පලක වෙනස් වෙෙන්නේ එයාහෙමයි නවෙ ් ක් දෙන් අපි අපි අසේ පටන්ගම්මු ඉටකලින්පොඩී නොට් එකක්තියනවා ලයා ගන්න වෙන. Write down the note. Page sixteen. Page sixteen. You have to put the date first. After that, start writing the note. Direct. ඉන්ෙක්ස් ප් පිටුවන්ගදාසේ සිම්පල් පාස්ටන්ස් න් ප පෆෙක්ෙන්ස් කොටු ඇතුවල තියන කොටස බලන්න ඩිරෙක්ස් පීච් වාක්ය එක එකේ න්වර්ඩ්ක මස් තුළේ පාස්ටන්ස් අතීත කාලේතතිෙමුණොත් ඉන්ඩරෙක්ස් ප් වනට පාස් පර්ෆෙක්්ෙනනෝ ප්‍රන් පර්ෆෙක්තිමනත් එකක් හෑසෙක් හරි හැව එකක් හරි පස් පර්ටස් නොත් පස් පෙක්ෙනෝ යයි කොටේවම් පත්ෙ සහ දකුණු පැති ඉඩ තියෙන කොටසෙලිය ெபீ வாார்ெ பீ வாெ க்பீ வாார் சලெබரிமைக்கு நாட පුலුවம் දෙம்பீ வா இவர்ட் மாஸ்த்துல இவர்ஐRT මMSමස් තුළඩමස් ඇතුළි දෙලියන්න අත්තීත කාල ක්‍රියාපදයක් අතීත කාල ක්‍රාපදයක් ප අතීත කාල ක්‍රියාපදයක් දී ත්නම් අතීතකාල ක්‍රාපදයක් දී ත්නම් එඉරෙක් පී වලට හැරවීමේ දී එ ඉන්ෙක්පී් පලට හැරවීමේ දී පස් පෆෙ පස් පස්ෆෙ පස් පෆෙට් විය යුතුය ම වෙනම දෙන්න පස් පකක් න කවතුති කිය කොටටෙලේද කොටුවට දකුණු පැතිලිය දෙනලද ෙ speech දෙනලද speech දෙනල speechඉව් කමාස් තුළ ඇත්තේ කමස් තුළ ඇත්තේඉඩමාස් තුළ ඇතේ නො ලිවට වැඩක් නෑ නැත ලන්න එත්නම් ඉවඩඩ කමස් තුළ ඇත්තේහැෝහව සමඟැහැව සමඟඉඩ කමස් තුළ ඇත්තේ හැ හෝහැව් සමඟ පස් පසිල් පස් පසිල් පස් පසිල්නම් පස් පසිල් නම් වරහග තුළලියන්න මොකද දරුව හෑස් එක් හරි හැව් එකක් හරි පස් පාඩසිපල් තිවුණොත් කියන නම හැ එක් හරි හැ් එකක් හරි පස් පිපල් තිවුණොත් කිය නම වරහංග තුළියන්න

ප පෆේ විය යුතුය පස් පෆේ වියයුතුය පස් පෆෙක්් විය යුතුය පස් පෆේ වියයුතුය නස්ටොරිස් අලුත්තරුවක් අපි දැන්ලියමෝ අන්තිමනෝට්ටක කවුද මේ පස් පෆෙක්ට් යන කියලා ඉඩ තියෙන ැකි ලාගයි පස් පෆෙක්් යනු පාස් ප පයෝ ඉවඩ්ක මස තුළේහහ පස්ෙයෝහ ප පෙ යනෝහඩ සමග පස් පාිසිපල් පාස් පිසිල් ාිසිල් පස් පිසිපල් යදීමයි පස් පාඩිසිපල් යදීමයි රටා අපි පටන්ගමුන් sentenceඉෙක් දරවා ඉන්ෙක්ී් කිව්වත් රිපෝ පී් කිවත් දෙකම එකයි එක ඉන්වට් මස් අයින් කල්ල යන්න කියන නැත්තං විකෘතිකනයට පත් කරන්න වෙනස් කල්ල යන්න කියනකයිමන්ෙක් speech හවක් රිපට speech කියන්න He Iි I Iිතනන් ලියන්න ඉට පස ම බෝඩ්ෙලිය පුදත් වලන්න තමන්ල ඉරති. He Iරිි මෙන්න එහනම් වාක්්‍ය He ර ෝස් හැන හැටි ඇම් කියල ක්‍රියාවක් තියනෝ ඒවාගේම ඉස් කියල ක්‍රියාවක් තියනවා වෙනවා ඉන්නවා තියෙනවා කියනකයි තේරම ඇම් ඉස් කියන වෙනවා ඉන්නවා තියෙනවා ඇම්වලයි ඉස්පලයි දෙන්නගේම පස්ටන්සක වෝස් උනාා තිබුණා සිටියා ෝස්උනාා තිබනාා සිටියා පස් පාඩස් පෙල්කඩ බන් පස් පාස් බබ බීන් එනම් හිීසෙ යිෝරිබිසි කියලන සෙටද පස් පර්ෆෙක්් හදාගන හැඩිමතකරගන්න හැඩ් සමග දෙනලද ක්‍රියාවේ පස් පාර්පල් හිසෙදත් දෙනලද ක්‍රියාවෝස්න නියත පදේ හැත්දැම්මාෝස්පල පාස් පාර්ස්පලක බීන්වැරිබිසිහි සෙද හැත්බීන් වෙරිබිසිහිසෙදහි හැබීන් වැරිබිසිහිසෙදත්හි හැඩබීන් වැරිබිසිීහි සෙදද He had been very busy. and the second one, the, she said, "I was washing these clothes." She said, "I was washing these clothes." She said, "I was washing these clothes." The answer. Uttaraya, she said that she said that. She had been, was Tiranisa had been, she had been, had been, ING Kriya Pada she said that she had been washing these, those, Veno, you know, THOSC -E, those, THOSC -E, those clothes, Venas she said that she had been washing those, you know, -E, THOSC you know, -E, those, you know, -E, those clothes, third one, he said they were there he said they were there he said that he said that they venas venawa t simple veno ph they he said that they niyata had Verbal wala past participle ka was wagemai b w e n been b w e n been he said that they had been there they are venas he said that they had been there Number four. The boy said, I finished it. The boy said, I finished it. The answer Men the boy said that, the boy said that he had, Oi finished, well, past parts, well, go, very easy. The boy said that he had finished it. 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 5. පස්වැනි ප්‍රශ්නය. The girls said, "I had a nice spin. The girls said, "I had nice spin. The girls said I had." අපි බලමු දරවා ලියනකන අත්තල බලාගන්න. The girls said "I. මයියි ඉන්වඩ් මස්සු අයින් කරාදැ් අයි කියන්නදගල්ට අයි කියන්නගල්ට දගල් කියන්න ගෑනුලමයා ගෑනුලමයක් කියන්නේ කාන්තාවක් ඒනම් අයිවෙනුවට ශී මතක් කරගන්න දරුවා හැඩ පාස්ටෙන්න්ස් අතීත කාලයි පස්තස් නම් පාස් පර්ෆෙක්් වෙනෝ පාස් පර්ෆෙක්් හදාගන්නේ හැඩ් සමඟ දෙනලද ක්‍රියාව පස් පාර්ස්බල් ම මුලින් ඉගෙන්න්නවා එක්ම්ල්ල හැඩ් මෙන්න හැඩ් නියතපදේ. හ්ව පස් පාට පලගත් හැඩ්මයි පවෙනි හැ පස් පෙක්් වල නියත පදේ නැතුවම වෙරි පදේ දෙවනි හැ දෙනලත් පස්ටස් හැඩ්වල පස් පාට පලක හ girlහහ girl හහැන් අපි හය වනි කටයන් she nice saidව nice said on tableබ she said it was on the table be careful previously. she said that she said that it fell i simple when i when i kiss when i suck when she said that it niyat paday had it had was for the past participle it's for a bean bwe and -E bean she said that it had been on the table on the table when i spend ේසි තේරුගන්න වෙනස්ව වෙන බාගට හොම දෙන්න ට පාඩම හුර කරන්න නිසාහම දුන්න නිසා ඔය අදාකුරෙන් දීල තියන්න ව එක එක අනිවාරම වෙනස් වෙනවා tableමන්ර් මෙනුක්තරයමල්ම Amal, vinwata, I vinwata, he daru. Amal said that he had eaten. E-A-T-E-N. Eight-twelve past parts eaten. E-A-T-E-N eaten toffees. Amal said that he had eaten toffees. Amal said that he had eaten toffees. Amal said that he had eaten toffees. Number eight. The children said. යා වීෙන්ට් දෙයා ේවර්බක විතරක්නවේ වෙනස් වෙනවයි කල තියන ගොඩක් වචන හ් කලා තදකරෙන් මුද්‍රණය කලතිෙන්. වීවටයා. වීදේවෙන් නොනදරවා ටීසිපල් හැයි Tවයිදේ.දේහැේහ ව වල පස් පලක ගෝන්. G-O-N-E gone. The children said that they had gone there. The children said that they had gone there. Number nine. Present perfect. Has have some of the past participle. He said, I have finished my work by mistake. I have forgotten to highlight my highlight. He said, I have finished my work. He said that. He said that he had. He had. He said that he had finished Venasven past parts. He said that he had finished his work. My his veno. H-I-S his work. He said that he had finished his work. රේනුකාෙරේන්ෝදමේක් ඔයි ආඩ වලට පස්සෙතින රේන් කපන්ආර අෙන්රේන් බෑ අ වලින් නිවරයි රේනුකා සෙඩි රේන් රේනුකාකිව වෙසා ඉඩරෙක් කරහම රේනුකා සෙදැ රේනුකාෙද හැදඉවලයිසිපල් ited He said, did He said, did පට ප්‍රවශසම් වන්න වෙනක චුට්ටක් අමාරුයි He මෙෙන දරවා He said, අවධනඉන්නයක් අවධනයනෑන දරුවෝ ව ි කියන්න කලා ප අතීතකාලයි අතීතකාලයිනම්ඉ ප පල නියත පදේ හැඩනේ දරවා ඩ කියන්න කරනවා ඩිට කියන්න කලා කන්ඩයි ඩවයිස් ප පලක න් එන් ඩවල පස්ා පක න් එතකොට උත්තරයන් said සටහනක් ලිවා මෙ උත්තරේ ප්‍රවේශමෙන් she said that she said that she had she said that she had written wrote well the past participle is written w r i t t e n w r i t t e n w r i t t e n she said that she had written a note she said that she had written a note number 13 He said my father has writtenද letter He said my father has written the letter He Heවා්‍යමුල හි හිටියොත් ඉන්වර්ඩඩ් මාස්ස තුළේ අයි හිටියොත් අයි වෙනුවට හීනේ දරුවෝ වාක්්‍යමුල හිීහිටියයොත් ඉන්වර්ඩඩ් ක මස තුළේ මයි හිටියොත් මයි වෙනුවට හිස්පෙනෝ මෙ උත්තරේ දරුවෝ. He. වල එච්චකුර කැපිටල්ලියන්නහි සිම්පල් පාදහහ හැඩවෙනෝරිටන් වෙනස් වන්න පස් පාටස් පක කොහොමත් එකයි. Heද පාද හැදලට පාද හැද දහතර රවි අයිහැව ගවද මසජ්. Ravi said I have given the message. The answer is Ravi said that he had given the message. Ravi said that he had given the message. Ravi said that he had given the message. Ravi said that he had G -I -V -E -N, G-I-V-E-N the given the message. Number 15 Bindu said we were in New York. Bindu said ඉෝ බදු බිදු බිදුද වීදේ වෙනවාටීසිම්පල් වයිද බිදුෙද දේ මො කදද උත්තරේ නියත පදේ හැවල පස් පලකලබී බදුද ද හැබීන් ඉන්නිවියෝක් තියන විදිරමලියන්න බිදුෙද් They had been in New York. Bindu said that they had been in New York. Number sixteen. Amit said I saw gold fortress. Amit said I saw gold fortress. Amit said that. Amit said that. Amit said that he had he had a past participle like darwa. සී පෙනෙනවා දකිනවා සෝ පෙනුණා දැක්කා සී පෙනෙනවා දකිනවා සෝ පෙනුනාා දැක්කා පාස්පර්ට්ස්් බලකසිීන් Sන් එතකට උත්තරේ අමිත් සෙද seenීන් ගොල් 4ෙ අිත් සෙද seenීන් ගොල් 4 අමිත් සෙදීන්ගොල් 4tresෙ 17. He said, I have never eaten meat. He said, I have never eaten meat. He said that he said that he had never eaten meat. 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 Never eaten meat. Last three. Antimatuna. Eighteen. They said we prepare we prepared tea for her. Prepared sakas kala They said we prepared tea for her. They said that. They said that we de tea simple. They said that they had prepared prepared dokamai. They said that they had prepared tea for her. They said that they had prepared tea for her. Number 19 He said myයි mother has ලනෝ් ල නෝ් කියන්නේ සටහනක් තියල ගෙහිල්ලා නෝට් එකක් කබල ගෙහිල්ලා. He said “මයි mother ලනෝ් He said said that his motherහිස්වල එච්චකුර සිම්පල් He said that his mother ල නෝ ල වෙනස් වෙන්න ලියව් කියන්න තිය යනවා ලියව්වල පස් ටන්සක ල. He said that his mother had left a note. He said that his mother, H-I-S, his simple, his mother had left a note. Number 20. Namal said, I dusted. Do you really guess what i dusted? Namal said, I dusted the furniture. Namal said that. Namal said that he had dusted the furniture. Namals said that he had dusted the furniture. Namals said that he had dusted the furniture. Remember the lesson is very very important.මතකතියාගන්න මේ பாාටම සෑහன்னම වැදගත්. Not only for all level, but also for your lifetime හමதாම කියෙනගේ ව මු ජවිතකාටම. Today we learned about direct and indirect speed sentences. How to turn ප ten speech sentenceඉ speech අද අපි ගනගත්තේ පාස්ටන්ස් හවත් අතීතකාල ක්‍රියාපදයක් සහ ප පෆෙ එකවහැ හැව් සමඟ පස් පර්ටසිපල් තියන ක්‍රියාපද ඉන්ඩරෙක් පී් වලට හරවන හැටි අවසාන වශයෙන් කිවොත් අපිට දීල තියන ඩිරෙක්ස් ප සටන්සගේ ටෙන්න්ස් අතීතකාල ක්‍රියාවක් තිබුණත් ප්‍රසන් පර්ෆෙක්් එකවේ හැසෙක්ක හරි හෑවෙක්ක හරි පස් පාඩිසිපල් තිමුණත් ඔයි දෙේ දිම ඉන්ඩිරෙක්ස් පීච් එක රනකොට පස් පර්ෆෙක්් වෙනෝ පස් පර්ෆෙක්ට් වෙනවා පාස් පර්ෆෙක්ට වෙනවා පාස් පර්ෆෙක්ට කියන්නේ හැඩ් සමඟ එඩ හැඩ් සමඟ දෙනලද ක්‍රියාවේ පස් පාර්සිපල්. දැඩස් ලෙසන්.